write, refresh and reload. GB ලක්ෂ 5කට වැඩි data දිනා ගන්න. අදම ප්‍රවර්ධන ලේබලය යට QR එක scan කරන්න. Your journey starts with us. Our airlines discover the world from a different perspective. සහයිමකටපත් වෙන්න පුළුවන්. මොකද 233 විතරක් මං හිතනවා batting වල පොඩි දෙයක් තියෙන්න පුළුවන් අපට. මොකද අපිට හිතපු runs ආපු නැති එකත් එක්ක බලද්දි පොඩ්ඩක් අපි මීට වැඩිය බලන්න ඕනේ. අපි මොකද first match එකෙත් ඒගොල්ලොත් එක්ක ලොකු total එකකට ගියේ නෑ. දැන් second match එකෙත් අපි 233 එකේ හැබැයි අපි bowl කරලා field කරලා ඒ අඩු ලකුණු ගන්නට ඒගොල්ලෝ කඩලා match එක ලේසියෙන් දිනපු එක ගොඩක් හොඳ දෙයක්. හැබැයි පොඩ්ඩක් තියෙනවා පොඩි postmortem එකක් කරන්න තියෙනවා. ඇයි අපි මේ ගහපු innings දෙකම Netherlands එක්ක අපට ඕන runs ගහන්න බැරුණි කියන එක. ඉතින් එතන පොඩි question mark එකක් තියෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් කතා කරලා හදා ගන්න ඕන තැනක්. මෙහෙමයි ඉතින් අපි අපේ batsman ලා 6 දෙනයි all rounder කෙනෙකු යනකොට ඒ 6 දෙනාගෙන් දෙන්නේ 3 දෙනෙක් runs ගන්න ඕනේ. මෙහෙම ගැහුවේ නැත්තම් අමාරුයි. ඉතින් අපි හැමතිස්සෙම කියන එකක් නේ. ඉතින් අපි 230ක් 235ක් ගහලා හොඳ ටීම් එකක් එක match එකක් දිනන්න බෑ. ඒක තේරුම් ගන්න ඕනේ. අපි 275කට 80 ඩ්‍රින් ගහන්නම ඕනේ. හැබැයි ඉතින් ඒක එදා දවසේ රන්ස් ගහන කෙනාට කියලා මැක්සිමම් ගන්න ඕනේ. ඉතින් ඒක වුණ නැත්තම් තමයි අපි ස්ට්‍රගල් කරන්න වෙනවා. ඉතින් ඒක අපි එක්ස්පෝස් වෙයි. අපි හොඳ ටීම්ස් එක 230 240ක් ගහලා අපිට මැච් එකක් දිනන්න බෑ. ඔව් ඒ එහෙම තනින් තනේ ගොඩක් ඒව තිබුණා. ඒක නැතුව නෙමෙයි. මොකද රසල් එක පොයින්ට් අවුට් කළා කියන එක හොඳයි. මොකද ඒ කියන්නේ අපි වුණත් කියනවා ඒ වැරදි අඩුපාඩු ගන්න තිබිච්ච ඒවා හදා ගන්න ඕනේ. ඒක තමයි කියන්නේ ඇති රසල් කියනවා. ඉතින් ඒක හොඳයි කියන එක අපි වැරදි දේවල් පෙන්වන්නේ තරහකින්වත් නෙවෙයි. ඒක අර හොඳ විදියට පෙන්වනවා. ඉතින් හොඳ දේවල් හැටියට ඒව අරගෙන ඒ දේවල් හදා ගන්න ඕනේ. ඉතින් ඒ කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් කියන්නේ ඒකයි. ඉතින් ඒක බාර ගන්න ඕනේ. ඉතින් මොකද රසල් එතන ඉන්න කෙනා අපලත් වැඩියට පේනවා. ඒ ස්ට්‍රගල් කරන හැටි බෝලෙන් බෝලට යාට පේනින්ද ආයක ඩිස්කස් කරද්දි ඒක කියනවා. ඉතින් ඒ ගැන මං හිතන්නේ ඒ වැරදියට ගන්න නරකයි. මොකද හොඳයි එහෙම කියන්න වැරදි පෙන්වන්න ඕනේ. මමත් දැක්ක වැරදි තියෙනවා. දැන් අපි දැක්කනම් එක බැට්ස්මන් කෙනෙක් දිකටම ෆේල් වෙනවා. ඒක එයාගේ වැරද්දක් තියෙනවා. ඒක එයාගේ වැරද්ද හදා ගන්න ඕනේ. ඉතින් එතන අපි ඉන්නෝ හැමෝම. ඉතින් රසල් කියපු කතාව ඇත්ත. අපි ඒ සමහරක් තැන්වල අපිට තිබුණා කලැප්ස් වෙච්ච තැන්. ඉතින් ඒක බලන්න ඕනේ කොහොමද අපි හදාගන්නේ කියලා. මොකද ලොකු මැච් එකකට ගියොත් අපිට ගොඩ එන්න අමාරු වෙනවා මේ වගේ වුණාම. ඇත්තටම මොකද අපි කවුරුවත් කැමති වුණ නැහැ කැප්ටන් කෙනෙකුට ලොකු ප්‍රෙෂර් එකක් දෙන්න. ඉතින් අපි තරගාවලියම දින්න එකක්වත් පෙරදුන්නේ නැහැ. ඉතින් හොඳට කරා. ක්‍රීඩකයෝ ටික හොඳට කරා. බෝලර්ස්ලා ටික බැට්ස්මන්ලා පොඩි අර කිව්වාගේ පොඩි පොඩි තැන්වල අඩුපාඩු ගන්න තිබ්බා. ඒත් එක්ක අපි හැබැයි ඕවරෝල් බැලුවම එන් රිසල්ට් එක හොඳයි. ඉතින් අපි එන් රිසල්ට් එක ඇවිල්ලා මේ ටූර්නමන්ට් එක දිනලා තියෙනවා. ඉතින් අපට ලොකු පාඩුවක් තියෙනවා කැප්ටන් හරියට කරන්නේ නැති එක. ඉතින් ඒක මටත් ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද අපි හිතුවා අද ගහයි හෙට ගහයි අනිත් මැච් එක ගහයි එහෙම හිතලා එයාට දැන් අන්නෙස්සරි ප්‍රෙෂර් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් එයා එකෙන් ගොඩට එන්න ඕනේ. එයා බලන්න ඕන එයාගේ ප්ලේස් එක, එයා කැප්ටන් කම. ඉතින් මේ හැම දෙයක්ම ප්‍රශ්නාර්ථ ලකුණකට ඇවිල්ලා තියෙනවා. ඉතින් හැමෝම කතා කරනවා. මොකද ඒක වෙනවා. ඒක සාමාන්‍ය දේ. එයා ඒක පිළිගන්න වෙනවා. මොකද ඒක තමයි යථාර්ථය මේ ක්‍රීඩාවේ හැටි. ඔය එයා නෙවෙයි කවුරු රන්ස් ගහුවේ නැති වුණත් ඒ ප්‍රශ්න එනවා. ඉතින් දැන් එයාට ඒක ඇවිල්ලා තියෙනවා. එයා පිළිගන්න ඕනේ. එයාට කියන දේවල් එයා හොඳට අහන් ඉන්න ඕනේ. මොකද මේ වැරදියට තරහකට කියන දේවල් නෙවෙයි. එයා ඒ වැරදි හදා ගන්න බලන ඕන නායකයෙක් හැටියට. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. කැප්ටන් රන්ස් අතරත් නැහැ. වැඩිය බෝල් කරලත් නැහැ. ඉතින් ඒක කොහොමද අපි විසඳගන්නේ කියන එක ටීම් මැනේජ්මන්ට් එක සිලෙක්ටර්ස්ලා ඔක්කොන්ටම ලොකු මං හිතනවා මේක ඔළු එකක්මක් වෙලා ඇති. දැන් ඒගොල්ලෝ තීරණයක් ගන්න වෙනවා. මොකක්ද කරන්න හොඳ දේ ඒගොල්ලෝ කතා කරයි. ප්ලේයර් කෙනෙක් හැටියට මොකද්ද එයාත් එක්ක කතා කරලා කැප්ටන් කෙනෙක් හැටියට කැප්ටන් එක කතා කරන්න වෙනවා. ඉතින් මං හිතනවා ඒගොල්ලෝ කතා කරලා ඉවරලා හරි දේ බලලා මේ ඒ තීරණ තීන්දුව ගනි. LPL එක වෙනම ෆෝමැට් එකක් වුණාට ඒකිනුත් බලන්න පුළුවන් බෑ කියලානේ. රන්ස් ගැහුවොත් ඕන කෙනෙක් කොන්ෆිඩන්ස් එනවා. ඒක තමයි සාමාන්‍ය දේ. ඉතින් ඒ හින්දා අපිට බලන්න තියෙන්නේ ඕන දෙයක් බලන්න පුළුවන්. හැබැයි මං හිතන්නේ අපි
ගොඩාක්ම දැන් T20 එකෙන් බලනවා දැන් ඒකත් එහෙම ඕනේ නැතිින් අපට ඕවරෝල් ඒෂියා කප් එක තියෙනවා අපි බලන්න ඕනේ ඒෂියා කප් එකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද ඒකේ තමයි අපිට වර්ල්ඩ් කප් එකට තියෙන ඉස්සෙල්ලම එක ඉතින් මේ දෙකම තියෙනවා මේ දෙකම බලන්න පුළුවන් අපේ ලංකාවේ කන්ඩිෂන්ස් වල ගහන්නෙත් ඉතින් අපි බලන්න ඕනේ කොහොමද වෙන්නේ කියලා කොහොමත් LPL එක ඉස්සෙල්ල ගහන එක ඒකේ ඒකෙදී අපිට හිතා ගන්න පුළුවන් කොතන කොයි වගේ තැනක ඉන්නවද කියන එක අපේ නායකතුමා ඔය ඇත්තටම ලොකු දෙයක් මොකද අපි ගොඩාක් අපි ස්පින් එකෙන් බලාපොරොත්තු වෙන කණ්ඩායමක් නේ අසම් ඉතින් අද තීක්ෂණයි වනිඳු අපේ ස්පින් යුනිට් එක හොඳට කරන එක ගැන ධනංජයටත් බෝල් කරන්න පුළුවන් ඒ වගේ අපි කොන්ෆිඩන්ස් එකක් තියලා ඕස් 50 ඕවර් එකේ අපට ඕවර් 25ක් තල්ලු කරගන්න පුළුවන් වුණොත් අපිට සෑහෙන කොන්ෆිඩන්ස් එකක් තියෙනවා අපේ අනිත් බෝලර්ස් ටික මොනවා හරි කරගන්න ඉතින් මේ වෙලාව අපිට ඇත්තටම හොඳයි තීක්ෂණයි වනිඳු ටොප් එකටම බෝල් කරනවා වනිඳු මට පොඩ්ඩක් මම සන්තෝෂයි මොකද බැට් කරනවා රන්ස් ටිකක් ගහනවා ඒකත් හරි ඉම්පෝර්ටන්ට් වනිඳුගෙන් ඉතින් මට ඕනේ මේ පීක් වෙන එක මේක දිගටම කන්ටිනියු වෙන්න ඕනේ මොකද වර්ල්ඩ් කප් වෙනකොට මේ පීක් එක මට අඩු වෙන්න හොඳ නැහැ මේ ස්පිනර්ස්ලගේ මේ විශේෂයෙන් මේ තීක්ෂණයි වනිඳුයි ඉතින් ඒ හින්දා මේ දෙන්නම මේ පීක් වෙන එක හිමීට පීක් වෙලා ගිහිල්ලා වර්ල්ඩ් කප් වෙනකොට අර උඩටම ගියා නම් තමයි තවත් හොඳයි. ඉතින් විකට් 43ක් කියන්නේ ලොකු ගාණක් අසම්. ඉතින් මම හිතනවා මේක මේ දිගටම කන්ටිනියු කරයි. ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ගේ පරණ මිස්ටේක්ස්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ තීක්ෂණ කියන්නේ මාර හොඳට කල්පනා කරලා එයා ඇනලයිස් කරලා එයා මම හිතනවා එයා ගැන හොඳ අවබෝධයක් තියාගෙන පන්දු යවන්නේ. එයාට එයාගේ ස්ට්‍රෙන්ත් එක මොකක්ද කියන එක එයා දන්නවා. ඉතින් ඒකයි ඒ වගේම වනිදු. ඉතින් වනිදුගේ එක්ස්පීරියන්ස් එක ගොඩක් වටිනවා. ඉතින් මේ දෙන්නම හොඳටම බෝල් කරනවා. ජපානයේ ප්‍රමුඛතම තීන්ත කන්සයි පේන්ට්. ලෙඩ නැති තීන්ත. පුංචි බබිකුටවත් නරකක් නැහැ. ඒක හරි වැදගත්. මොකද ඒකේ වෙනස අපි දැකලා තියෙනවා. අපි ආරම්භක ප්‍රතිකරුව හැටියටත් අපි දන්නවා වම පන්දු යවන්නේ කාවත් අපිට කොයිතරම් අමාරුද කියලා. ඉතින් ඒ වෙනස අපට ඒක එයා ඔප්පු කරලා පෙන්නුවා. එයා කණ්ඩායමට ගිය දවස් ඉඳලා එයාගේ ඒ ඇතුල්වීම එයා සාධාරණත්වය කරලා එයා ඒ පර්ෆෝම් කරලා පෙන්නුවා. ඉතින් ඒක තමයි හොඳම දේ. ප්ලේ කෙනෙක් එයා ඒ ඉන්න තැන එයාගේ වටිනාකම එයා කියලා දුන්නා ටීම් එකට. අපි හැමෝටම කියලා දුන්නා. මුළු රටටම කියලා දුන්නා. එයා වටින ක්‍රීඩකේ. එයා ඒ ටීම් එකට ආපු එකේ වැදගත්කමක් තියෙන බව අපි හැමෝම දැක්කා. ඉතින් මම හැමතිස්සෙම කියන්නේ තමයි ලෙෆ්ට් ආම් ෆාස්ට් බෝලර් කෙනෙක් කියන්නේ යුනික් එකක්. ලෙෆ්ට් ආම් ස්පිනර් කෙනෙක් කියන්නේත් හොඳ එක යුනික් දෙයක්. ඉතින් ඒ වගේ බෝලර්ස්ලා අපට ලැබෙන එක ගැන අපේ රටක් ක්‍රීඩකත් අපි සන්තෝෂ වෙනවා. එයාට තියෙන ලොකු වගකීමක් ඉස්සරහටත් ওই විදියටම ට්‍රේන් කරලා තමන්ගේ පර්ෆෝමන්ස් එක මේන්ටේන් කරන්න. මම හිතන පකිස්තාන් කියන්නේ හොඳ කණ්ඩායමක් හොඳ වේග පන්දු යවන්න ඉන්නවා. මේ අය බෝලේ අසම් සීම් කරනවා ස්විං කරනවා බෝලේ පරණුනාම රිවර්ස් ස්විං මේ හැම දෙයක්ම කරන්න පුළුවන් මේ පකිස්තාන් ප්ලේයර්ලට. ඉතින් හොඳ ටීම් එකක් ඉන්නවා. ඉතින් මම දකින්නේ හොඳ ක්‍රිකට් එකක් ගහයි ඒගොල්ලොත්. ඒගොල්ලොත් බලන්නේ ඒගොල්ලොන්ගේ ටීම් සදාගන්න වෙන රටවල් වලට ඇවිල්ලා ටෙස්ට් මැච් එකක් දිනන්න ලංකාවේ ඇවිල්ලා හොඳට සෙල්ලම් කරන්න ඒගොල්ලොත් කම්බිනේෂන් එකක් හදාගෙන මෙතෙන්ට එනවා ඇත්ත. ඉතින් මම හිතනවා අපිට හොඳ ෆයිට් එකක් දෙන්න වෙයි පකිස්තාන් ටීම් එක. මොකද ලේසි නෑ. ඒගොල්ලෝ බැටින් යුනිට් එකක් ඇටියට බාබර් අසම් කැප්ටන් කළා. එයා හොඳ ෆෝම් එකක ඉන්න ප්ලේ කෙනෙක්. ඉතින් එයාත් එක්කම අනිත් අපේ ඉන්න පකිස්තාන් ප්ලේස්ලා හොඳ ටීම් එකක් ඉන්නවා. ඉතින් අපෙත් ඉන්නෝ දිමුත් එක්ක හොඳ ටීම් එකක් රන්ස් ගහලා ඉන්නේ. මම හිතන දිමුත් තමයි අපේ මේන්ම ප්ලේයර්. ඉතින් මම හිතනවා අපිට හොඳ ටෙස්ට් තරගාවලියක් තියේ පකිස්තාන් එක්ක. යෝ ඩේටා ඉවරයි. රිෆ්‍රෙෂ් වෙලා රීලෝඩ් කරන්න. ස්ප්‍රයිට් රිෆ්‍රෙෂ් ඇන්ඩ් රීලෝඩ්. GB ලක්ෂ 5කට වැඩි ඩේටා දිනා ගන්න. අදම ප්‍රවර්ධන ලේබලය යට QR එක ස්කෑන් කරන්න. Your journey starts with us. Our airlines discover the world from a different perspective.